අයිබෝ සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල අයහපත් තාලගුණය තවදුරටත් ජලාශ 42ක වාන් දොරටු විවෘත කරයි පුද්ගල මරණ දෙකකුත් වාර්තා වෙයි පාටලී බලන්න සජිත් වැලිකඩයයි පිටරට ඇමතුම් ගන්නේ බලාගෙනයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක් බන්දුල සීඩියට වාහන හතක් එකිනෙක ගැටි සිදු වූර්ය අනතුර හතර දිනකට බරපතලයි ප්‍රතිවෙන් දේශීය පුවත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති අතර පුද්ගලින් 9000කට අධික පිරිසක් පීඩාවටපත් වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණක තත්වය ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලපොරොත්තු විය හැකි බවයි කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. රජරට ප්‍රදේශයට මේ දිනවල බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් බොහොමයක මේ වන විට වාන් දොරටු විවෘත කර තිබෙනවා. කලාවැවේ වාන් දොරටු දෙකම මේ වන විට අඩි 18ක ප්‍රමාණයකින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් කලාවැව ආශ්‍රිතව පහත් බිම් රසක් මෙලෙස ජලයෙන් යටවී තිබුණා. මෙතර නාවික හමුදා විසින් අද දින කලාවැව පිටාර ගැලීමේ හේතුවෙන් අනුරාධපුර ඉපලෝගම ග්‍රාම සේවා වසමේ දෙක්වැව ගම්මානයේ අවතැන් විසිටි පුද්ගලින් 28 දිනක බේරා ගැනීමට සමත් වුණා. ජල ගැල්ම හේතුවෙන් ගලවිල කැකිරාව ප්‍රධාන මාර්ගය කලාවැවේ පැන්නු මසලින් ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පවතින වර්ෂා තත්ත්වයේ හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 22ක් මේ වන විට විවෘතව පවතිනවා. නැචතුව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වන විට විවෘත කර ඇති බවයි අපේ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මහකනදරා වැවේද වාන් දොරටු දෙකක් මේ වන විට අඩිය බැගින් විවෘත කර තිබෙනවා. කණ්ඩලම වැවේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් වැවල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අතර මධ්‍යම කඳු කෙරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කාසල්රි සහ මවුසා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. මේ අතර පස්සර පංගුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පැති බැම්මක් නායම හේතුවෙන් මෙලෙස හානි සිදු වී තිබුණා.
බදුල්ල ජයගම ගම්මානය ස්ථාන කිහිපයක්ද නායම් වලට ලක් වී තිබුණේ මෙලෙසින්. අයහපත් කලගුණයත් සමග බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ බදුල්ල අවසන් බිංගිය අසල විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පවතින තත්ත්වයේ හමුවේ මාතලේ මහනුවර නෝරෙලි සහ බදුල්ල යන දිස්ත්‍රික් 4 සඳහා පනවා තිබෙන නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ අද දිනේ වැසි තත්ත්වයේ තරමක් අඩුවද හෙට සහ අනිද්දා යන දෙදින තුල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. පසුගිය වසර පහ තුළ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කළ දඩයමටත් අවමානයටත් සාධාරණයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දියතලාව යුද හමුදා අධ්‍යයන පීඨයේ කැඩට් නිලධාරීන් ලෙස පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසින යාම උත්සවය අද පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මේ වන අතර මෙහිදී පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්කිරීම සංකේතවත් කරමින් පුහුණුව ලැබූ දක්ෂතම කැඩට් නිලධාරියාට අසිපත ප්‍රදානය කිරීම සහ පුහුණු කාලය තුළ විශේෂ දක්ෂතා දැක්වුවන් සඳහා තිළිණ ලබා දීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සමාන පටේල රටවල් ලංකාවේ යුද්ධය ඉවර කෙරුවට විරුද්ධයි. පසුගිය කාලේ ඕන ගොඩකට යුද්ධ කරන්න කියපු නිසා අපි අද හිටියා. මම මේ අවස්ථාවේදී මේ නව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දේවාපියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු 5 ක ත්‍රිවිධ හමුදාවේ සාමාජික ඉලක්ක කරගෙන සිදු කරපු කාර්යයම අවමානය සාධාරණ ඉටු කරනවා කියන ප්‍රාණවිරු අභිමාන සෞභාග්‍යමත් ජනාධිපතිවරණයෙන් පස්සේ ආපු ගැම්මෙන් අපි සපුරා ගන්න ඕන පළමු ඉලක්කය තමයි රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කරලා ආයෝජකයන්ට මේ සංචාරය මේ රට සුරක්ෂිතයි කියන විශ්වාසය දෙන්නේ ජනතාව අපිට බලය දුන්නාට මුහුණ දීලා තිබ්බ දෙස් විදෙස් පාර්ලිමේන්තු වලින් රට මුලව ගන්න. ඒ සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් හැටියට ඒ අවශ්‍ය නායකත්වය අපි ලබලා දෙන්න කිව්වා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නාපැලයක් දරෝපණය කරනු ලැබුවා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා නිදහස් කර ගැනීම සඳහා නීත්‍යානුකූලව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාටලී චම්පික රණවක මහතා හමුවීම සඳහා නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී. 2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද නව මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණියා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි
ගත හැකි නිත්‍යානුකූල පියවර සියල්ලක් අරගෙන එතුමාගේ නිදහස වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට දැන් රජෙන් නම් කියන්නේ මේ නීතිය තමයි ක්‍රියාත්මක කරේ කියලා. ඒ නිසා උසාවි විභාගේ වෙන කාරණාවක් පිළිබඳව මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් නීත්‍යානුකූලව අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි නොපැකිලිව ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිවද මේ අත්දැකීම් ගැනීම සිදු කරලා තියෙන්නේ? පෙනී ගිහිලා තිබෙන තොරතුරු අනුව ඒ නිගමනයට තමයි එන්න තියෙන්නේ. ඒක තමයි අන්සල දන්න කාරණාව. ඔබතුමා විපක්ෂ නායකතුමා දැන් මේ රාජ සේනාරත්න මහතා සම්බන්ධ විපක්ෂ නායකවරයා හැටියට ඒ නිත්‍යානුකූල ක්‍රමවේදය අවසන් වුණාන් පස්සේ ඔබතුමා ආව ඒ විදිහට ආමන්ත්‍රණය කරාට ප්‍රශ්නයක් නැහැ. එතෙක් මඩක් සිටින්නේ වෙයි. ඒකෙන් තාම ඔබතුමා විපක්ෂ නායක දුපා විදිහට නෑ. හැම දෙයක්ම ඉතින් මෙහෙමනේ නිල වශයෙන් ඒක හරියට කෙරෙන්නට ඕන. සිදු වෙනවද නැද්ද කියන එක ඒක තීන්දුවනේ තුන්වෙනිදා. ඉන්පසුව ඒ નિયમિત විදිහට ආමන්ත්‍රණය කරාට මට ප්‍රශ්නයක් නැහැ. මේ අතර අද පෙරවරුවේ හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා හමුවීම සඳහා කතානායක කරු ජයසූරි මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පැමිණ තිබෙනවා. අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. විරුද්ධ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාගෙන් රථවාහන අනතුරකට ඒ පිටින් චෝදනාවක් දාලා එතුමාගෙන් පිළිගන්න දරන උත්සාහයක් කියලා ඉතා විශ්වාසයි. මම දැක්කා එතුමා එකම කතා කරා. ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා මේ පැත්තේ පොඩි පාරකට දැම්මට පස්සේ ප්‍රධාන මාර්ගයේ අනිත් පැත්තෙන් අධිවේගයෙන් ආපු 1000cc බයිසිකලයක් මේ රටේ ඒවා පාවිච්චි කරන්න තහනම්. ධාරිතාව 1000ක බයිසිකලයක් ඇවිල්ලා මේ පොඩි පාරට දාපු වාහනේ පිටිපස්සේ හප්පගෙන තියෙනවා පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ඇවිල්ලා. එතකොට නඩු කටයුතු ගැන ඉදිරි දේවල් සාධාරණ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ සිදුවන ක්‍රියාදාමය දේශපාලන දඩයමක් විදිහට තමයි අපිට පේන්නේ. මේක රියානතුරක් සම්බන්ධ කාරණයක්. මෙතනදී මේගොල්ලෝ කියන්නේ පාටලි චම්පි කරනවා කැමැතුමා තමයි වාහනේ ලෙව්වේ. පස්සේ රියදුරා විදිහට අතුලත් කරා කියලා. ඒක එසේම වුණත් මම දන්නා විදිහට මේක රුපියල් 1250ක 1500ක දඩයක් ගන්න කාරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සිංහල බෞද්ධ නායකයෝ දඩයම් කරලා තමයි මේගොල්ලෝ වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ. මේක අපි හෙලා දකිනවා. වත්මන් රජයේ කිසිසේත්ම දේශපාලන පිළිගැනීම් සිදු නොකරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. සජ්ජත්පස් චෝදනා කරන විශේෂම ඔවුන් දේශපාලන පිළිගැනීම් සූදානම් වෙනවා. විශේෂම මේ රාජ්‍යමත්තුමා සහ අනිත් සම්බන්ධ කිසිම පිළිගැනීමකට අපි කටයුතු කළා නැහැ. අපේ අය මුහුණ දුන්නු තත්ත්වයන් එක්සත් ජාතික පක්ෂය දන්නවා. එක්සත් ජාතික පක්ෂය ඇදිලා තියෙන රෝගේ මෙහෙම පරදී කියලා හිතුවේ නැහැ. අන්න රෝගේ ඒකයි වෙලා තියෙන්නේ මොනව කියනවද කියලා තාම දන්නේ නැහැ. දැන් මහමැතිවරණය පැවැත්වෙනවා කියලා ජනාධිපතිතුමා මේ කිව්වා ජනමාධ්‍යවල. පවතිනවා මම. ඡන්ද කල් දාන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කියලා දෙනවා. ඉක්මනින් පළාත් සභාවට අපි ගමන් කරනවා. ඔබතුමාලා සූදානම්. කොහොම ඡන්ද කල් දැම්මේ UNP ආණ්ඩුව. පසුගිය රජයේ විසින් මහපොළ ශිෂ්‍යත් අර්බුදල සම්බන්ධයෙන් සිදු කළායයි කියන වංචාවක් පිළිබඳව ආරම්භ කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පසුගිය රජයේ මගින් සිදු කරන ලද මහපොළ ශිෂ්‍යත් අර්බුදල සම්බන්ධයෙන් පවතින මුදල් වංචාව සහ ඊට අදාළව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහායි. එමෙන්ම අමාත්‍යවරයා විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ පාසල් සඳහා කඩේම් ලකුණු නිකුත් කිරීමේදී ඇතැම් පාසල්වලට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් මේ මහපොළ මහා දැවැන්ත හොරකම පිළිබඳ අංග සම්පූර්ණ අපක්ෂපාතී වාර්තාවක් සකස් කරන්න පරීක්ෂණය ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවද කියලා දැනගන්න. ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වේ ඒ සඳහා කඩිනමින් පියවර ගන්න බව. වගඋත්තරකරුවන් නිසි ලෙස හඳුනා ගැනීම කළ යුතු වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දෙවනුව මේවර පයේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු තීරණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරීන් පිරිසක් හිතාමතා ඕනෑකමින්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලවල ලකුණ පහළට හෙළලා ඒ පාසල්වල තත්ත්වය බාල්දු කිරීම සඳහා ද්වේෂ සහගතව කුමන්ත්‍රණකාරී ලෙස දීර්ඝ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම විවිධ පියවර ආරම්භ තියෙනවා. අසමානතා ලෙස
සැලකීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. එයිදී අධ්‍යක්ෂ ජෙනරාල් තුමා දැනුම් දුන්නා අප පැමිණිල්ල සටහන් කර ගැනීමට වඩා ලිඛිතව බාර දෙන්න කියලා සඳුදා දිනේදී මම මේ පැමිණිල්ල පූර්ණ පැමිණිල්ලක් ලෙස සඳුදාට බාර දෙනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එකවරක් පමණක් නාදවන ලෙස පැමිණෙන දුරකථන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ජනතාවට දැනුම් දෙනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එක්වරක් පමණක් දුරකථනයේ නාදවන ආකාරයට දුරකථන ඇමතුමක් එසේත් නැතිනම් මිස් කෝල් ලැබීම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ජනතාවට දැනුම් දෙනු ලබනවා. ඒ සම්බන්ධයෙන් එම සංගමයේ වෙත ලැබුණු තොරතුරු අනුව සිදු කළ සොයා බැලීමකදී මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ විශේෂයෙන්ම මැද පෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක්වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුම් ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව ඒ රටවලට අදාළ පහත දුරකථන කේත අංකයන්ගෙන් මෙලෙස එක්වරක් පමණක් නාදවන දුරකථන ඇමතුම් වලට යළි ඇමතුම් ලබා ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටින්නේ. මේ දිනවල දුරකථන ඇමතුම් වංචා සිදුවෙනවා. විශේෂයෙන්ම විදේශ දුරකථන අංකවලින් ශ්‍රී ලාංකික ජංගම දුරකථන වලට මිස් කෝල් ලැබෙනවා. මිස් කෝල් වලට නැවත ඇමතීමට යාමේදී ඔවුන්ගේ ගිණුම් ශේෂ ඉතා ඉක්මනින් ඉවරීමක් සිදුවෙනවා. එම නිසා අපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙන්නේ නාදුනන විදේශ අංකවලින් පැමිණෙන මිස් කෝල් වලට ඇමතුම් ලබා ගැනීමට යාමේ වලකින් ලෙසයි. ඔබගේ ජංගම දුරකථන අංක විදේශ රටවල සිටින පුද්ගලයන් අතර පත්වන්නේ ඔබ නොදැනුවත්ව ඔබගේ ජංගම දුරකථනයට භාගත කරගන්නා විවිධ වර්ගයේ යෙදුම් ආශ්‍රයෙන්. උදාහරණයක් වශයෙන් අපට ෆේස් ඇප් ජංගම දුරකථනයේ දුම හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව තවත් ඔබගේ යහළු මිතුරන්ගේ ජංගම දුරකථනයේ ඔබගේ දුරකථන අංකය සේව් වී තිබේ නම් එම යහළුවා එවැනි ආකාරයේ යෙදුමක් භාවිත කරන්නේ නම් එහිදී ඔබගේ ජංගම දුරකථන අංකය ඔහුගේ මාර්ගයෙන් එසේ වෙනත් කණ්ඩායම සතු වෙන්න පුළුවන්. අලුතර වස්කඩුව ප්‍රදේශයේ සහ බලංගොඩ ප්‍රදේශයේ සිදු වූ රියනතුරු දෙකකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුතර වස්කඩුව ප්‍රදේශයේදී අද උදෑසන 5ට පමණ ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ 6 දෙනෙකුෙන් එකෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් 5 දෙනා තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි කළුතර උතුරු පොලිසිය සඳහන් කළේ. මේ වැනි විට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර සිදුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළුතර උතුරු පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර අද අලුයම බලංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම බලංගොඩ ඇල්ලේ අරාබ ප්‍රදේශයේ සිදු වූ තවත් රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ලංගම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිකල්පොත ප්‍රදේශයේ අද උදෑසන රථවාහන 7ක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.